අපේ කෘෂිකර්ම ශේත්‍රයට අදාළ සියලුම නිලධාරීන් ඒ කියන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ගොවිජන සේවා දෙපාර්තමේන්තුවත් මහවැලි අධිකාරියත් ඒ වගේම සත්ව නිෂ්පාදන උක් වගා වගාව ඒ වගේම ඊට අදාළ සියලුම ආයතන මහවැලි අධිකාරී ආයතන සියලු දෙනාත් ඒ වගේම පළාත් ලේකම්වරුනුත් පළාත් අධ්‍යක්ෂකවරුනුත් ඇතුළු සියලු දෙනා එකතු වෙලා මේ සේනා දළඹුවා හානිය පිළිබඳ ටාස්ක් ෆෝස් එක නැත්තම් ඒ හානියේ සම්බන්ධීකර රැස්වීම තමයි තිබ්බේ. අද බලාපොරොත්තු වෙන්නේ අපි මේ සියලු දෙනා එකේ සාකච්ඡා සහභාගීත්වයෙන් දැනට තියෙන තත්ත්වය සමාලෝචනය කරලා පරීක්ෂණාංශ වලින් අලුත් තත්ත්වය ඒ වගේම ව්‍යාප්තියන්සෙන් සහ අනිකුත් සියලුම නිලධාරීන්ගෙන් මේ විස්තර ලබාගෙන කෙටි කාලීන මධ්‍ය කාලීන හා දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස්කරන එක තමයි මේක අරමුණක්. දෙවන අරමුණ තමයි මේ දැනට දළඹුවාගේ හානිය අනිකුත් භූගෝලට ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම සඳහා අපි කුචිකර්ම අමාත්‍යාංශයේ ගරු අමාත්‍යතුමාගේ මූලිකත්වයෙන් පීටව සති දෙකක කාර්ය සාධන වැඩපිළිවෙළක්. ඒ වැඩපිළිවෙළට සියලුම කුචිකර්ම සම්බන්ධ ආයතනවල සහයෝගය ලබා ගැනීම සඳහා තමයි අද මේ වැඩමුළුව පවත්වන්නේ. මෙහිදී ගන්න තීරණ දීපවාත වශයෙන් කුෂිකර්ම සම්බන්ධ සියලුම නිලධාරීන් හරහා ඉතින් සති දෙක තුළ අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව ගුවිධනතාව දැනුවත් කරලා අපි මීට කලින් මාස දෙක තුනට මාසෙකට කලින් අපි හැමෝටම දැනුම් දුන්නා ඒ ශාක කොටස් වලින් පුළුවන් තරම් සේනා දළඹුවා මර්ධනය කරලා ගෙනියන්න කියලා. උදාහරණයක් ගත්තොත් අපි ශාක කොටස් චොප් කරලා අරන් යන වාහනවල වහලා අරන් යන්න ඊට පස්සේ අරන් ගිහිල්ල සත්ව කුවිපොළ වලට ගියාට පස්සේ සත්ව කුවිපොළ වල ආහාරයට ගත්තාම පස්සේ ඉතුරු වෙන කොටස් සම්පූර්ණයෙන් පුළුසා නැත්නම් වලල්ලා හරි ඒ මර්ධන කටයුතු ක්‍රියාත්මක කරන්න කියලා අද ගත්ත තොරතුරුට අනුව නිලධාරීන් පැවසුවේ දැන් මේ සත්ව කුවිපොළ ආශ්‍රිතව සේනා දළඹුවාගේ හානියක් දක්නට ලැබෙන්නේ නැහැ කියලා. මම හිතන්නේ තවමත් මේ සේනා දළඹුවා හානිය ප්‍රදේශ වලට ගිහිල්ලා නැහැ. ඊට අමතරව ගත්තොත් යාපනේ දිස්ත්‍රික්කයේ සේනා දළඹුවාගේ හානිය වාර්තා වෙන්නේ නැහැ. ඒ වාර්තා වෙන්නේ නැති යාපනේ දිස්ත්‍රික්කයේ බඩිනු නැති හන්දා. බඩිනුකුත් නිලධාරීන් පැවසුවේ බඩිනුකුත් තියෙන සමහර තැන්වල යාපනේ දිස්ත්‍රික්කයේ දළඹු හානිය තියෙනවා කියලා තියෙනවා. නමුත් ඒ සාර්ථක මර්ධනය කරන්න හැකියලා තියෙනවා නිලධාරීන්ට පොඩි ප්‍රමාණවල තියෙන හන්දා. ඔව් දැනට අපි සම්පූර්ණ පරිණතය දීලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් අපි ඒ මං ඉස්සලා කිව්වාගේ ආසාජිත සාක කොටස් විවිධ පැතිවලට අරන් යන එක නවත්තලා තියෙනවා. ඒ නවත්වීම අදහස් කරන්නේ අරන් යන එක නෙමෙයි ඒ සතා මර්ධනය කරලා අරන් යන්න කියලා තියෙන්නේ. දෙවෙනි එක තමයි අපි කිරිකරල් වලට විකුණන තැන්වලට අපි දැනුම් දීලා තියෙනවා ඒ සතා ඉන්නවනම් ඒ සතු වහාම ඉන්නවා හෝ නැතුවා හෝ ඒ කොළප්පු කොටස් ගිනි තියන්න වහාම ක්‍රියාත්මක වෙලයි සතා මර්ධනය කරන්න විනාශ කරන්න කියලා තමයි උපදෙස් දීලා තියෙන්නේ. මම හිතන හුඟක් අය ඒ උපදෙස් පිළිපදිනවා. අපේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුත් මේ අපි මේ සඳහා ඉතා ලොකු සහායක් ලබා දෙනවා. මේ අනුව මම හිතන්නේ ව්‍යාප්තිය කියන එක ඒ මගින් ව්‍යාප්තිය අවම කරන්න අපි හැකියලා තියෙනවා. මේ 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 විශේෂය ස්පොඩොප්ටරා කියන විශේෂය පෝලාමියම් විතරයි ඉන්වේසිව් ස්පීසිස්ක් තියෙන එක විනාශකාරී ස්පීසිස්ක්. අනික ඒවා සාමාන්‍යයෙන් දැනට ලංකාවේ තිබුණා. එතකොට මේ ගෝවා වගාවේ තියෙන සහ අනිකුත් වගාවල දැනට මේ එරළු වල වාර්තා වෙලා තියෙන්නේ අනිකුත් විශේෂ පෝලාමියම් මෙතෙන්ට ගිහිල්ලා නැහැ කියලා තමයි දැනගන්න තියෙන්නේ. හැබැයි මේකේ අපිට දැනගන්න ලැබුණා කුරක්කම් වගාවේ ඉඳලා මර්ධනය කරා කියලා, කව්පි වගාවේ සමහර මර්ධනය කරා කියලා. අපි හැබැයි ඒකේ 100%ක් දන්නේ නැහැ මේ ඇත්තටම පෝලාමියම්ගින්ද හානි වුණේ නැත්නම් අනික් ක්‍රොඩොප්ටෙරා ස්පීසිස් එකකින්ද කියලා. ඒ කියන්නේ නිලධාරීන් නිරන්තරයෙන් පරීක්ෂාවෙන් ඉන්නවා. හැබැයි ඒකින් අදහස් කරන්නේ අපි ඒකට නොවනවා කියලා. ඒක හන්ද අපි හැම වෙලාවෙම මේ සති දෙකේ තුළ බලාපොරොත්තු වෙන ගොවීන් දැනුවත් කරලා තමුගේ ශේත්‍රයේ බලන්න විශේෂයෙන්ම විවගාවට විවගාවේ ශේත්‍රයේ මැදට ගිහිල්ලා බලන්න ඕන ගොවි මේ ඒ සත්තු ඉන්නවද කියලා. එමි සත්තුටියොත් මර්ධනය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විද්‍යාත්මක දත්තානුව ෆෝලාමියම් ස්පීසිස් දෙකක් තියෙනවා කියලා ආරංචි ලැබිලා තියෙනවා. ඒ ලංකාවට අපි දන්නේ නැහැ තාම මේ ඇවිල්ලා ඉන්න මොන ස්පීසිස් එකද කියලා. මම විශ්වාස කරනවා, මම ප්‍රාර්ථනා කරනවා අර මේ විවගාවට හානි කරන ස්පීසිස් එක ලංකාවේ නැතුව ඇති කියලා. පරීක්ෂණාංශ මගින් නිරන්තරයෙන්ම පරීක්ෂණ කටයුතු සිදු කරනවා. ඒක පරීක්ෂණ කටයුතු කෙටි කාලීන, මධ්‍යන කාලීන, දීර්ඝ කාලීන වශයෙන් දැනටමත් පටන් ගන්න තියෙන්නේ. මේ සඳහා විශේෂිත වූ කීට විද්‍යාඥයන් 4 දෙනෙක්ගේ සහයෝගය ලබා දීලා තියෙනවා. විශ්වවිද්‍යාලවල කීට විද්‍යාඥයන්ගේ සහ අනිකුත් නිලධාරීන්ගේ සහයෝගය ලබාගෙන තියෙනවා. ඒ වගේම ශස්ත්‍ර විද්‍යාඥයන් අපි දැනට දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ අනිකුත් නිලධාරීන් එකතු වෙලා සතාගේ ගහණය පාලනය කිරීම සඳහා ශස්ත්‍ර විද්‍යාත්මක ක්‍රම, අනිකුත් සියලුම ක්‍රම
කෙටි කාලිනව අපි හොයලා ගොවින් ලබා දීලා තියෙනවා. මධ්‍ය කාලින කටයුතු නැත්නම් අලුත් භෝග වර්ග තෝරන එක, විශේෂිත කෘමිනාශක යොදන එක, ඒ සියලු දේවල් අපි ඉදිරිදි කරනවා. මේ තලඹ වගේ හානිය දැනගත්ත වෙලාවෙ ඉඳන් දීප ව්‍යාප්තව විශේෂිත මර්ධන ක්‍රියාවලියකට ගියා. ඒ කියන්නේ සියලු දෙනා දැනුවත් කළා, සියලු මාධ්‍ය මගින් මේක දැනුවත් කළා. උදාහරණයක් ගත්තොත් අපි එන්න කලින් මේ පෝස්ටරයක් මගින් මේක දැනුවත් කළා, මේ වගාවට හානියක් වෙන්න පුළුවන් කියලා. ඒ මේ සියලුම මාධ්‍ය පෝස්ටර් මගින් සියලුම ගොවි ජනතාව දැනුවත් කරලා තියෙන්නේ. ඒකම අපි බලාපොරොත්තු වෙනවා මේ 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 පෝස්ටර් සාමාන්‍ය ගොවි මහත්තුරු දීර්ඝකාලීනව තියාගන්නේ නැහැ. ඒක හින්දා මේ මේ හානිය තවදුරටත් තියෙන හින්දා කැලෙන්ඩරයක් හදලා තියෙනවා. මේදි බලාපොරොත්තු වෙන්නේ අපි මේ 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 කැලෙන්ඩරේ බලන්න හරි මේක තියාගන්න. ඒතර උදේවව දකින්නවා මේකයි සතාගේ හානිය. ඒක හින්දායි ගොවි මහත්තුරු ඒක ඒ මාර්ගයනුත් අපි ඉදිරියට බලාපොරොත්තු වෙනවා.